ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කරගන්න අප්‍රමාණව දුක් විඳා. අප්‍රමාණව දුක් විඳලා ලබාගත් ජීවිත අවබෝධය දුකින් දුකට පත්වලා ඉන්න සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් යුතුව දේශනා කරා. ඒ ධර්ම දේශනය අද අසිරිමත් දම්සක ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම් වෙනවා. එසේනම් අපට අවසරයි අසිරිමත් දම්සක සදම් වැඩසටහන ආරම්භ කරන්නට. ඒ සඳහා මහමෙවුනාව භාවනාසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් අපගේ දම්සභා මණ්ඩපයට වැඩම කොට සිටිනවා. උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් යුතුව පාද නමස්කාර කොට පිළිගන්නවා අපගේ දම්සභා මණ්ඩපයට. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන අසිරිමත් දම්සක අපගේ සදහම් දේශනාවේ අද ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර ආතුව භාග්‍යවතුන් වහන්සේ වෙත සුවඳ මල් පූජා කොට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වෙත දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනය ආරම්භ කරමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය ඔබ වෙත දේශනා කරන අසිරිමත් දම්සක මේ හෝරාව තමයි, සදම් හෝරාව තමයි අප ආරම්භ කරන්නට සූදානම් වන්නේ. එසේනම් පින්වත් ස්වාමින් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. පංචශීලයේ සමාදන් වීම පිණිස සිල්පද හොඳින් අදිෂ්ඨාන කරගෙන කියන්න. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මම සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මම බොරු කීමෙන් වැළකීම නම් වූ
වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි සිල්පදේ සමාදන් වෙමි මම මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකෙන් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු සරණ සරණ යමි සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ලෝකේ ඉතාම දුර්ලභව පහළ වෙලා ඉතාම දුකසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා ඒ උන්වහන්සේ ලබාගත් අවබෝධය දෙවියන්ට මිනිසුන්ට හිතානුකම්පාවෙන් දේශනා කොට වදාළ මහා කාරුණික මහා සත්පුරුෂයන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි අදත් අපි මේ සූදානම් වෙන්නේ. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා බෝධි මූලයේදී අපේ මේ ජීවිතේ යථා ස්වභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. පෙරයම් යාමේ උන්වහන්සේ උපදවගත්ත පුබ්බේ නිවාසානුස්සති ඥාණය. ඒ ඥාණයෙන් උන්වහන්සේ අවබෝධ කළේ අපේ ජීවිතවල අතීත ජීවිත පිළිබඳව සැබෑ ස්වභාවය. ඒ අතීත ජීවිත උන්වහන්සේ දැක්කා බහුල වශයෙන් ගත වුණේ සතර අපායේ. නිරේ බොහෝ කල් ගත වුණේ. තිරිසන් අපාය තමයි බොහෝ කල් ගත වුණේ. ප්‍රේත ලෝකවල තමයි බොහෝ කල් ගත වුණේ. ඉතින් එයින් මිදිලා අතිශය දුර්ලභව තමයි මනුස්ස උපතක් කරා එන්නේ කියන කාරණාව උන්වහන්සේ දැක්කා. ඊපස් උන්වහන්සේ බැලුවා මේ තමන්ගේ කැමැත්තටද මේ සසර ගමනේ මේ සත්‍යෝ යන්නේ. තමන් කැමැත්තටද යන්නේ? නෑ. තමන් කැමැත්තට යනවා නම් සෝමාලියාවේ කවුරුවත් ගිහිල්ලා ඉපදින්නේ නෑ. ඇස් දෙක අන්ධ වෙලා කවුරුවත් ඉපදින්නේ නෑ. ඊළඟට අතපය කොරවෙච්ච මිනිස්සු ලෝකෙ ඉපදිනවා නේ. තමන්ගේ කැමැත්තට එහෙම උපදින්න පුළුවන් කමක් තියෙනවා නම් ඒව නවත්තන්නේ නැද්ද ඒ අය? නවත්තනවා. තිරිසන් ලෝකෙට යන්නේ නෑ. ප්‍රේත ලෝකවලට යන්නේ නෑ. නවත්ත ගන්නවා. හැමෝම සුවපහසු ජීවිත උපදව ගන්නවා. අනුන්ගේ භාග්‍යතුන් වහන්සේ දැක්ක මේක තමන් කැමැත්තට යන ගමන නෙවෙයි. අනුන්ගේ කැමැත්තටද යන්නේ? යම් අනුන් විසින් යම් කිසි සර්ව බලධාරී කෙනෙක් හෝ යම් කිසි කෙනෙක් විසින් නම් මේ මිනිස්යාගේ පැවැත්ම සකස් කළේ. ඒ පැවැත්ම සකස් කරපු විදිය නිවැරදිද? නෑ.
මේ ජාති ජරා ව්‍යාධි මරණ නැතුව සකස් කරන්න තිබුණේ නැද්ද? තිබුණානේ. එහෙම නැත්තම් මේ රාගයේ, ద్వේෂයේ, මෝහයේ හිතේ නැතුව මවන්න තිබුණේ නැද්ද? නෑ, යුද්ධ කෝලහල තියෙද ලෝකේ? නෑ, උන්හස් දැක්ක මේක අනුන්ගේ වැඩකුත් නෙවෙයි. මේක විපාක පිණිස කර්ම සකස් වෙනවා. පටිච්චසමුපාදේ සකස් වෙනවා. මේ කර්ම සකස් වීම තුළ මේ සත්වයා ඔව් කර්මානුරූපෝ චුත වෙවි. කර්මානුරූපෝ නැවත උපත කරා යන ස්වභාවයෙන් යුක්තයි කියලා උන්වහන්සේ අවබෝධ කළා මධ්‍යම යාමේදී. උන්වහන්සේ බැලුවා මොකද මේ සත්වයෝ මේ සංසාර ගමනේ යන්නේ. ඉතින්දී උන්වහන්සේ අවබෝධ කළා මධ්‍යම යාමේදී චුතූපපාත ඥානය තුළ මේ සත්වයෝ කර්මානුරූපෝ චුත වෙනවා. කර්මානුරූපෝ නැවතත් උපත කරා යනවා. කර්මය කියලා කියන්නේ තමා කයින් කරන දේ, වචනයෙන් කරන දේ, මනසින් කරන දේ. උන්වහන්සේ දැක්කා මේ කාය වචී මනෝ දුස්චරිත කරන අය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකව ඉන්න අය. මිත්‍යා දෘෂ්ටික කෙනා ඊළඟට මොකද කරන්නේ? මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කර්ම සමාදන් වෙනවා. මේ විදියට වාසය කරලා දුස්චරිත කරගෙන අයහපත කරගෙන කය බිඳ මරණින්මත් එයා යන්නේ නැහැ සුගතියේ. එයා යන්නේ මැරිලා නිරේ යනවා. තිරිසන් අපායට යන්න සිද්ධ වෙනවා. ප්‍රේත ලෝක වලට යන්න සිද්ධ වෙනවා. සමහර සත්වයෝ ඉන්නවා භාග්‍යතුන් හස් දැක්කා, ඒ අය කය මුල් කරගෙන සුචරිතේ හැසිරලා, වචනේ මුල් කරගෙන සුචරිතේ හැසිරලා, මනස මුල් කරගෙන සුචරිතේ හැසිරලා, සම්මා සම්‍යක් දෘෂ්ටිකව ඉඳලා. සම්‍යක් දෘෂ්ටියේ තියෙන කෙනා මොකද කරන්නේ? ඊට අනුව කර්ම සමාදන් වෙලා වාසය කළා. කය බිඳලා මරණින්මත් ඒ අය කැමති වුණත් දුගති යන්නේ නැහැ. ඒ යනවා කය බිඳි මරණින්මත් සුගති ලෝක කරා. මෙන්න මේ ස්වභාවය මුල් කරගෙන උන්වහන්සේ, ඒතකොට උන්වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ සම්පූර්ණයෙන්ම කතා කළේ මේ ධනේ ගැන නෙවෙයි. එහෙම නැත්නම් උපදිච්ච කුලය ගැන නෙවෙයි. රූප සම්පatti ගැන නෙවෙයි. අධ්‍යාපන යම් සුදුසුකම් මැද ඒව ගැන නෙවෙයි. උන්වහන්සේ කතා කළේ මේ ක්‍රියාව පිරිසිදු කිරීම ගැන. මක් නිසාද ක්‍රියාව අපිරිසිදු වුණොත් කර්මය සකස් වෙනවා දුගතියේ. මේ කර්ම ස්වභාවය නිසා තමයි ලෝකෙ පව් පින් පැනුනේ. කර්ම ස්වභාවය නැත්නම් ලෝකෙ පව් කියලා දෙයක් පැනවෙන්නේ නැහැ, පින් කියලා දෙයක් පැනවෙන්නේ නැහැ. කුසල් ලකුසල් පැනුනේ මක් නිසාද? මේ කර්මානුරූප චුත වෙලා. ඒ කියන්නේ තමා කරන දෙයට තමා වගකී යුතු ස්වභාවය තියෙන නිසා. එතකොට ඒ ස්වභාවය තුළ භාග්‍යතුන් වහන්සේ පින්වත්නි මේ සමාජය, මේ ලෝක සත්‍යයව බෙදා වෙන් කළා. උන්වහන්සේ බෙදනවා පණ්ඩිතයා, බාලයා. මේ කරන දේ තුළ උන්වහන්සේ ලෝක සත්‍යයව බෙදා වෙන් කරනවා. පණ්ඩිතයා, බාලයා, බ්‍රාහ්මණයා, වසලයා, ඊළඟට සත්පුරුෂයා, අසත්පුරුෂයා. උන්වහන්සේ වදාළන්නේ මේ ඉපදිච්ච කුලෙන් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ කිව්වා. ජජ්ජා වසලෝ හෝති, නජජ්ජා හෝති බ්‍රාහ්මණ. කම්මනා වසල කරන දෙයින් කිව්වා වසලයා වෙන්නේ. කම්මනා හෝති බ්‍රාහ්මණ. කරන දෙයින් තමයි කිව්වා ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙන්නේ තමා කරන දෙයින්. ඒ නිසා මේ අසත්පුරුෂ ධර්මයන් බැහැර කිරීම, දුක පිණිස, අයහපත පිණිස පවතින දුෂ්චරිතයන් බැහැර කිරීම, සත්පුරුෂ භූමිය උපදවාගෙන මිය පරලෝ යාම පිණිස සත්පුරුෂයන් වශයෙන් මිය පරලෝ යන්න අපි කැමති වෙන්න ඕනේ. මොකද අසත්පුරුෂයෙක් විදියට අපිට යම් හේකින් මිය පරලෝ යන්න සිද්ධ වුණොත් බාලයෙක් විදියට, අන්නේ මිය පරලෝ යාම අපිට යහපත උදා කරන්නේ නැහැ. එසේ මිය යෑම භාග්‍යතුන් වහන්සේ ගරහ කළ එකක්. එහෙනම් මේ අසත්පුරුෂයෙක් විදියට මිය පරලෝ නොයෑම පිණිස, සත්පුරුෂයෙක් ආකාරයෙන් මිය පරලෝ යෑම පිණිස අවස්ථාව උදා වෙච්ච පිරිසද වැඩි, උදා නොවු පිරිසද වැඩි? උදා නොවු පිරිස. ඉතින් ඒ අතරේ අපි වාසනාවන්ත වෙලා තියෙනවා මේ සත්පුරුෂ ධර්මයන් ඉගෙනගෙන. බොහෝ පිරිසකට සත්පුරුෂ ධර්මයන් උපදවා ගැනීමේ අවස්ථාව අහිමි වුණේ. ඔවුන්ට මහා ශාස්ත්‍රූන් වහන්සේ, මහා සත්පුරුෂ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ සද්ධර්මයේ ආબોධ කළ දේශනා කරපු සත්පුරුෂ ශාස්ත්‍රූන් වහන්සේ මුණ ගැහුණේ නැති නිසා. ඒ නිසා අපි කැමති වෙන්න ඕනේ මේ අසත්පුරුෂ ධර්මයන් බැහැරගෙන. මොකද හේතුව අසත්පුරුෂ ධර්මයන් තුල සමාදන් විඳි වෙලා ඉඳීම තුල සිද්ධ වෙන්නේ පින්වත්නි, අසත්පුරුෂයන් කයමිදි මරණින් මතු යන්නේ යම් දුගතියකද එහි යාමටයි.
සත්පුරුෂ ධර්මයන් තුල යමෙකුට සමාදන් වෙන ලැබුණොත් ඔහු ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය කරා ගෙනියනවා. කායිබිදල මරණින් මත්තේ සත්පුරුෂයන් යම් තැනකද ගිහිල්ලා උපදින්නේ අන්නේ ඊරණම උදා කර ගන්නවා. ඒබඳු වාසනාවන් තිරමන ඊරණම උදා කර ගන්නවා. ඉතින් ඒ නිසා ඒකට බොහෝ උපකාර වෙන්නේ අසත්පුරුෂ ධර්මයන් හඳුනා ගන්න එක. දැන් අසත්පුරුෂ ධර්මයන් හඳුනා ගන්න නැතුව බැහැර කරන්න බෑනේ නේ. ඔව්. අසත්පුරුෂ ධර්මයන් හඳුනාගත්තොත් බැහැර කරන්න පුළුවන්. අසත්පුරුෂය මේ බඳුයි කියලා අපි ඉගෙන ගත්තොත් ඒ අසත්පුරුෂ ධර්මයන් බැහැර කරගෙන අන්න සත්පුරුෂ ධර්මයන් තුල සමාදන් වෙලා සුචරිතේ වඩාගෙන අපට අවස්ථාව තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ පිළිසරණ ලැබූ ශ්‍රාවකයන් විදිහට මේ පරිලෝයන් ඉතින් ඒ සඳහා උපකාර වෙන උතුම් ධර්මයක් තමයි අද අපි ඉගෙන ගන්නෙ. මේ දේශනාවේ නම චූල පුන්නම සූත්‍රය. මොකද මේ දේශනාවේ නම චූල පුන්නම සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන පොත් වහන්සේ තුල. ඉතින් ඒ දවස්වල පින්වත්නි අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර පූර්වාරාමී මිගාර මාතු ප්‍රාසාදේ. එදා පුන් පොහෝ දවසක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පිරිවරාගත් භික්ෂු සංඝයා එදා පුන් සඳ ඇති රාත්‍රියේ එලිමහණි වැඩ ඉන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේත් සඳ එළියේ ඔව් මේ දේශනාවට නම වැටුනේ ඒකයි පුටුවල පුන්නම සූත්‍රය කියලා. ඒ කියන්නේ මේ පුන් සඳ ඇතිරයි දේශනා කළ කුඩා දෙසුම. දැන් භාග්‍යතුන් වහන්සේ එලිමහණි සඳ එළියේ වැඩ ඉන්නවා. භික්ෂු සංඝයා උන්වහන්සේට මුහුණලා උන්වහන්සේගේ ඉදිරිපසින් වැඩ ඉන්නවා. නිහඬව වැඩ ඉන්න බොහෝ සුන්දර ඇතිනේ ඒ රාත්‍රී. ඔව්. එතකොට මේ නිහඬව ඉන්න භික්ෂු සංඝයා දෙස බලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කුරවීක නදින් සුසැඳි බ්‍රහ්මස්වරය අවදි කළා. අවදි කළ උන්වහන්සේ අසව අදාරනවා භික්ෂු සංඝයාගෙන්. ජානේයනුකෝ භික්කවේ අසප්පුරුසෝ අසප්පුරිසං අසප්පුරුසෝ අයම් භවಂತಿ. පින්වත් මහණනි මේ යම් අසත්පුරුෂයෙක් විසින් මේ භවතානං ඒකාන්තේම අසත්පුරුෂයෙක් කියලා ඉවරලා තවත් අසත්පුරුෂයෙක්ව අඳුනා ගන්නවාද? නොහේ තම්බන්ති ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අසත්පුරුෂයෙකුට තවත් අසත්පුරුෂයෙක් අඳුන ගන්නේ කරන්නේ බෑ කිව්වා. සාදු භික්කවේ අට්ඨානමේ තම් භික්කවේ අනවකාසෝ යං අසත්පුරුෂෝ අසත්පුරුසං ජානෙය්‍ය අසත්පුරුෂෝ අයම් භවಂತಿ. පින්වත් මහණනි බොහොම හොඳයි කිව්වා. හරි කිව්වා දීපු උත්තරේ. අසත්පුරුෂයෙකුට කවදාවත් බෑ කිව්වා. මේ නම් ඉන්නේ අසත්පුරුෂෙක් කියලා තවත් අසත්පුරුෂයෙක්ව හඳුන ගන්න. මහණනි අසත්පුරුෂයාට පුළුවන්ද කියලා ඇහුවා. මේ මා ඉස්සරහ නම් මේ ඉන්නේ සත්පුරුෂෙක් කියලා සත්පුරුෂයෙක්වත් අඳුන ගන්න පුළුවන්ද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ බෑ කිව්වා. අසත්පුරුෂයාට සත්පුරුෂයාව අඳුන ගන්න බෑ කිව්වා. දැන් මේක ඉගෙන ගද්දී අපිට පේනවා මොකද අසත්පුරුෂයාට සත්පුරුෂයාව අඳුන ගන්න බැරි කියලා. ඉස්සෙල්ලා මේ නිසා උන්වහන්සේ හෙලිදරව් කළා මේ අසත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා කෙබදු අසත්පුරුෂ ධර්මයන්ගෙන්ද සමන්විත වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාලා අසත්පුරුෂෝ භික්කවේ අසද්දම්ම සමන්නාගතෝ හෝති අසත්පුරුෂ බන්ති හෝති අසත්පුරුෂ චින්ති හෝති අසත්පුරුෂ මන්ති හෝති අසත්පුරුෂ වාචෝ හෝති අසත්පුරුෂ කම්මන්තෝ හෝති අසත්පුරුෂ දිට්ඨි හෝති අසත්පුරුෂ දානන්දේති. පින්වත් මහණනි මෙහිලා අසත්පුරුෂයා අසද්ධර්මයන්ගෙන් යුක්තයි. ඒ වගේම තමයි අසත්පුරුෂ ඇසුරෙන් යුක්තයි. ඒ වගේම අසත්පුරුෂ සිතුවිලිමයි මේ අසත්පුරුෂයා සිතන්නේ. අසත්පුරුෂ සාකච්ඡා වලින් යුක්තයි. ඒ වගේම තමයි අසත්පුරුෂ වචන තමයි කතා කරන්නේ. අසත්පුරුෂ කර්මාන්තයන්ගෙන් යුක්තයි. අසත්පුරුෂ කටයුතු කරන්නේ. අසත්පුරුෂ දෘෂ්ටියෙන් යුක්තයි. ඒ වගේම අසත්පුරුෂ දාන තමයි දෙන්නේ. ඉතින් එකක් එකක් ගානේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයන් අසත්පුරුෂ ධර්මයන් විස්තර කරනවා. කතංච භික්කවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ අසද්දම්ම සමන්නාගතෝ හෝති. පින්වත් මහන්නි මෙහිලා අසත්පුරුෂයා කෙසේද අසද්ධර්මයෙන් යුක්ත වෙන්නේ? පින්වත් මහන්නි අසත්පුරුෂයා
අසද්දෝ හෝති. ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාව කියේ කුමක්ද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහගෙන නෑ. අදහගෙන නෑ කියන්නේ සමහරවිට අහලා තියෙන පුළ හැබැයි ඒක ශ්‍රද්ධාවෙන් අදහගෙන නෑ. මෙයයි සත්‍ය. සසර ගමන ගැන භාග්‍යතුන් වහන්සේ හෙළිදරව් කරපු ධර්මයන් ඔහු අදහගෙන නෑ. නිරේ ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දේ, තිරිසං අපායවල් ගැන වදාළ දේ, ප්‍රේත ලෝක ගැන වදාළ දේ, දිව්‍ය ලෝක ගැන වදාළ දේ, ඊළඟට කාය වචී මනෝ දුස්චරිත කරපු අය කයබිල්ල මරණින් මත්තේ සුගතිය යන්නේ නෑ, දුගතිය යන්නේ. සුචරිතේ වැඩුවොත් සුගතිය යන්න පුළුවන්. මේවා දරාගෙන නෑ, පිළිගන්න සූදානම් නෑ. අන ශ්‍රද්ධාව නෑ. උන්වහන්සේ මේ ලෝකයන් අවබෝධ කරලා දේශනා කළා. ලෝකවිදු ගුණයෙන් යුක්තයි. අනුත්තර පුරුෂ ධම්ම සාරතිය ආදී ගුණයෙන් නිකලෙස් ශාස්ත්‍රු උන්වහන්සේ මේ ආදී වශයෙන් උන්වහන්සේගේ අවබෝධය අදහගෙන නෑ. දැන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය මා දෙපාරක් හිතන්නේ නැතුව අදාහගන්න හේතුව උන්වහන්සේ නිකලෙස් වීම. ඒ කියන්නේ උන්වහන්සේට අපෙන් ලබන්න දෙයක් නැහැ. මේ මිනිස්සු ඇවිල්ලා මට වඳින්න ඕනි. මේ මිනිස්සු ඇවිල්ලා මට කන්න බොන්න දෙන්න ඕනි. මේ මිනිස්සු ඇවිල්ලා මට කුටිසෙනසුන් හදලා පූජා කරන්න ඕනි. එහෙම අදහසක් උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඒමක් නිසාද? නිකලෙස්. උන්වහන්සේ නින්දා පරිභව කරා කියලා උන්වහන්සේ සිත ඒ ඔස්සේ සැලෙන්නේ නැහැ. උන්වහන්සේ ප්‍රශංසා කරනවා, වඳිනවා, සත්කාර සම්මාන කරනවා. ඒකෙන් උන්වහන්සේ උද්දාමයටපත් වෙන්නේ නෑ. එනිසා උන්වහන්සේ අපෙන් ලබන්න දෙයක් නෑ. අපිට අසත්‍ය ප්‍රකාශ කළා, නිකලෙස්. එතකොට ඒ නිසා අන්න ඒ ශ්‍රද්ධාව මේ අසත්පුරුෂයට තියෙනවද? ශ්‍රද්ධාව නෑ. එතකොට ශ්‍රද්ධාව නැත්තම් භාග්‍යතුන් වහන්සේ අවබෝධය අදහගෙන නැත්තම් එයා පවට බය ඇති කරගනීද? පවට ලැජ්ජා ඇති කරගනීද? අන්න භාග්‍යතුන් දේශනා කරා අසත් ධර්මයෙන් යුක්තයි කියලා. කියන්නේ මෙන්න මේ පවට බයත් ලැජ්ජාවත් ඊළඟට නෑ. ශ්‍රද්ධාව නැති නිසාම පවට බය ඇති කරගන්නේ නෑ, ලැජ්ජාව ඇති කරගන්නේ නෑ. ඊළඟට මේ අසත්පුරුෂයා පින්වත් මහන්නි අල්පශ්‍රුතයි, එහෙනම් බණ අහන්නේ නෑ. මේව අහලා කාටද හරි ගියේ කියලා කල්පනා කරනවා. මේ බණ අහලා මේ ඇති තේරුමක් නෑ. ඒ නිසා එයා අල්පශ්‍රුතයි. ඊළඟට භාග්‍යතුන් දේශනා කරනවා පින්වත් මහන්නි මේ අසත්පුරුෂයා කුසීතයි, ඒ නිසාම කම්මැලි. කම්මැලි කියලා කියන්නේ අකුසලයේ දුරු කරන්න කුසීතයි. අකුසලයේ දුරු කරන්නේ නැහැ, කුසලයේ වඩන්නේ නැහැ, කුසීතයි. ඊළඟට මුට්ටස් සති, සිහි මුලා වෙලා තමයි වාසය කරන්නේ. උපට්ටි සතිය නැහැ. ඊළඟට දුප්පඤ්ඤෝ, දුෂ්ප්‍රඥයි. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව නැති නිසාම ශාස්ත්‍රුන් වහන්සේ වඳුනගෙන නැහැ, ශ්‍රද්ධාවට එන්නේ නැහැ. ප්‍රඥාව නැති කෙනෙක් ඇයිද ශ්‍රද්ධාවට? එතකොට එතනින් එහාට කිසිම ධර්මයක් එයා තුළ වැඩෙන්නේ නැහැ. හිරියෝතප්, වීරිය, බහුශ්‍රුත බව මේ කිසිම දෙයක් වැඩෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයන්නේ මේ ධර්මයේ තිනවා කියලා භාග්‍යතුනස් වදාළෙනි. ඉතින් ඒ නිසා මෙන්න මේ අසත් ධර්මයන්ගෙන් මෙන්න මේ අසත්පුරුෂයා සමන්විතයි කියලා උන්වහන්සේ වදාලා. ඊළඟට උන්වහන්සේ වදාළේ දෙවෙනි කාරණා මොකක් කියලාද? අසත්පුරුෂ ආශ්‍රයෙන් යුක්තයි කියනවා. අසත්පුරුෂයා අසත්පුරුෂ ආශ්‍රයෙන් යුක්තයි. කතංච බික්කේ අසත්පුරුෂ අසත්පුරුෂ බන්ති හෝති. අසත්පුරුෂයා අසත්පුරුෂයන් ඇසුරේ වාසය කරනවා කියන කාරණාව පින්වත් මහන්නි කුමක්ද? ඉද බික්කේ අසත්පුරුෂස්ස යේතේ සමන බ්‍රාහමණ අසද්දා අහිරිකා අනුතප්පිනෝ අපස්සුතා කුසීතා මුට්ටස් සතිනෝ දුප්පඤ්ඤා ත්‍යාස මිත්තා හොන්ති තේ සහාය. පින්වත් මහන්නි මේ ලෝකේ යම් ශ්‍රමණ බ්‍රාහමණු ඉන්නව සද්ධාව නැති, ඒ වගේම හිරියොතක් නැති, ඒ කියන්නේ පායට බය, පවට බය, ලැජ්ජාව නැති, අල්පශ්‍රුත ඒ කියන්නේ බහුශ්‍රුත භාවයේ නැති, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ධර්මය අහලා බොහෝ කල දරාගෙන නැති, ඒ වගේම අකුසල් දුරු කරන්න, කුසල් උපදව ගන්න වීරිය වඩන්නේ නැති කුසීත, ඒ වගේම සිහි මුලාවෙන් වාසය කරන දුෂ්ප්‍රඥ යම් ශ්‍රමණ බ්‍රාහමණු ඉන්නවද ඒ අයව තමයි කිව්වා ඇසුරු කරන්නේ. ඒ අය තමයි ඇසුරු කරන්නේ. මේ ධාතු ස්වභාවයෙන් ගැළපිලා යනවා කියලා විභාගිතුන් වහන්සේ වදාළේ. දවසක් අර සාරිපුත්තයන් වහන්සේ අපේ ධර්ම සේනාධිපතින් වහන්සේ භික්ෂු පිරිසක් එක්ක සක්මන් කරනවා. උන්වහන්සේ පෙන්නලා ආනවා පින්නත් මහන්නි පේනවාද අර සාරිපුත්තයන් භික්ෂු පිරිසක් සමග සක්මන් කරනවා. එහෙමයි ස්වාමීනි. මහන්නි ඒ භික්ෂු නොකෝම ප්‍රඥාවන්තයි. මහන්නි පේනවාද අර මොග්ගල්ලාණයන් භික්ෂු පිරිසක් සමග සක්මන් කරනවා. එහෙමයි ස්වාමිනී. මහන්නේ මේ සීළු භික්ෂූන් ඉර්ධි බලලාභීන්. පින්නත් මහන්නේ පේනවාද අර මහා කස්සපයන් භික්ෂු පිරිසක් සමග සක්මන් කරනවා.
මහන්නේ සියලු දෙනා දුතාංග ධාරීන්. මහන්නේ පේනවද අර දේවදත්තත් එක්කත් පිරිසක් සක්මන් කරනවා. ඔය ඔක්කොම අසත්පුරුෂ පින්නත් මහන්නේ මේ හීන ගතිය යගේර පැහිලා ගියේ එදත් එහෙමයි කිව්වා. හීන ගතිය ඇත් එක්කමයි ගුව. හීන ගතිය ඇති ඇති ඇත් එක්කමයි ගුව පැහිලා ගියේ මනාකොට. ශ්‍රේෂ්ඨ ගති තියන අය ශ්‍රේෂ්ඨ ගති තියන අයත් එක්කම පැහිලා ගියා. එතකොට මේක මේ යම්කිසි උපතින් මරන් එන ස්වභාවයක් නේ. හීන ධාතු අරන් ඉන්නේ කුමකින්ද? උපතින් මරන් එන දුෂ්ප්‍රඥ බව උපතින් මරන් එනවා තමයි බොහෝ අයනේ. එතකොට මේ අසත්පුරුෂ අනතුර ඇසුරේ තියෙන අනතුර තමයි ඒ අසත්පුරුෂයා අසද්ධර්ම සමාදන් කරලා සමහර වෙලාවට ආනන්තරීය පාප කර්ම තුල සමාදන් කරන. දැන් අජාසත් රජතුමානේ, අජාසත් රජතුමා එදා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. උන්වහන්සේ වැඩ හිටිය මහා වනයේට උන්වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රය අජාසත් රජතුමාට දේශනා කළා. දේශනා කරපුවාම මේ ධර්මය අහලා අජාසත් රජතුමා බොහෝ පැහැදුනා. පැහැදිලා තෙරුවන් සරණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. නැකිලා පිටත් වෙලා ගියා. උන්වහන්සේ වදාලා පින්වත් මහන්නේ මේ අජාසත් රජතුමා මහා ප්‍රඥාවන්ත කෙනෙක්. අසත්පුරුෂ ආශ්‍රයයට වැටිලා පීතෘ ඝාතනය කළ නොතිබුණා නම් ආනන්තරී පාප කර්මය කළ නොතිබුණා නම් අද සෝවාන් වෙලා මේ ආසනෙ නැකින්නවා කියලා. පින්වත් මහණෙනි අජාසත් රජතුමා අසත්පුරුෂ ආශ්‍රය නිසා ඒ අවස්ථාව අහිමි කරගත්තා. ඒතර මේ අසත්පුරුෂ ආශ්‍රයෙහි නම් ලෝකේ තියෙන බරපතලම අනතුරක්. ඒතර අන්නේ අසත්පුරුෂ ඇසුරු කරන්නේ තවත් අසත්පුරුෂ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක්මයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි, ඒවර අපි කැමති වෙන්න ඕනේ අසත්පුරුෂයන් ඇසුරු නොකර ඉන්න. ඒකට කුමක් කරන්න ඕනේ නැද්ද? සත්පුරුෂයන් ඇසුරු කරන්න අපි ඉස්සෙල්ලා අසත්පුරුෂය දුරු කරලා සත්පුරුෂය ඇසුරේ අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනේ දේවල් තියෙනවා. මොනවද? ශ්‍රද්ධාව ඇති කරගන්න එක. හිරියොත ඇති. එතකොට අපි කැමති වෙන්නේ කවදාවත් අසත්පුරුෂයෙක්ව ඇසුරු කරන්න. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා කතංච බික්කෝ අසත්පුරුෂෝ අසත්පුරුෂ චින්තී හෝති. පින්වත් මහන්නේ මේ අසත්පුරුෂයක් කොහොමද අසත්පුරුෂ සිතුවිලි වලින් සමන්නාගත වෙන්නේ? ඉද බික්කෝ අසත්පුරුෂෝ අත්ත ව්‍යාබාධායපි චේතේති. මහන්නේ මෙහිලා අසත්පුරුෂයා තමාටත් අයහපත පිණිස හිතන්නේ, අනුන්ටත් අයහපත පිණිස හිතනවා. ඒ වගේම තමයි දෙගොල්ලන්ටම තමාටත් අනුන්ටත් අයහපත පිණිස හිතන්නේ. කොහොමද තමාටත් අනුන්ටත් දෙපිරිසටම අයහපත පිණිස අසත්පුරුෂයා හිතන්නේ? එක්ව අසත්පුරුෂයා හිතනවා හොරකම යන්න, එහෙම නැත්තම් වැරදි කාම සේවනයක් සිද්ධ කරන්න, එක්ක සත්ව ඝාතනයක් කරන්න, එක්ක පලි ගන්න, එක්ක එකට එක කරන්න, එහෙම නැත්තම් බද්ධ වෛර පවත්වන්න, එහෙම නැත්තම් මසුරුකම් කරන්න, එහෙම නැත්තම් කේලම් කියලා කාව හරි විඳවන්න, එහෙම නැත්තම් පරුස වචනින් කාට හරි බනින්න. මේවා තමයි මේ සිතුවිලි විතරයි අසත්පුරුෂයසු තුල කවිලෙත් ඇති වෙන්නේ. එතකොට ඒකෙන් තමාටත් අයහප සිද්ධ වෙනවා, අනුන්ටත් අයහප. දැන් අපි ගත්තොත් කොහොමද දැන් සත්ව ඝාතනය කරොත් කාට හරි තමාට අයහපත වෙන්නේ කොහොමද? ඒකේන ඊළඟ ජීවිතේදී අල්ප ආයුෂ. එතකොට අර මැරෙන සත්වයා දුකටපත් වෙන්නේ නැද්ද? කැමැත්තෙන්ද මැරෙන්නේ? අන්න තමාටත් අයහපත වෙනවා, අනුන්ටත් අයහපත වෙනවා, දෙගොල්ලන්ටම. මේක හිතනවා සත්පුරුෂයා. සත්ව ඝාතනය, සොරකම, වැරදිකාම සේවනය, මද්ද්‍රව්‍ය භාවිතය, මේවා තමයි සත්පුරුෂයා හිත හිත ඉන්නේ. අන්න මේ විදිහට අසත්පුරුෂ සිතුවිලි වලින් යුක්තයි කියනවා. කවුද අසත්පුරුෂයා? ඒතර මේවා අපි බහැරගද අපි සිතේ හට ගන්න සිතුවිලි ගැන අපිට එහෙනම් අවධානය තියෙන්න ඕනේ. මේ අසත්පුරුෂයේ සතු සිතුවිලි ධාරාවද මා තුළ නැගී එන්නේ කියන වැටහීම අපි තුළ නැති වුණොත් අපි දන්නේම නැහැ සමහර ලාවට එකට කිරීම ඇවිල්ලා බද්ධ වෛර කරන ගතිය හිතේ ඇවිල්ලා අපිව හානියට අපිට විනාශයට පත් කරන කම්ම අනුන්ගේ දෙයට ආසාව. දැන් අපි ගත්ත අජාසත් රජතුමාට මොකක්ද ඇති උනේ? අනුන්ගේ දෙයට ආසාව ඇති වුණා. ඊට පස්සේ හට ගන්න ඕන සීල කුසල් ටික හටගත්ත එක මුල් වෙලා අන්තිමට කල්පයක් නිරේට තීන්දු වුණා. ඒතර ඒ නිසා මේ සිත ගැන අවධානයෙන් ඉන්නකොට අන්න අසත්පුරුෂ සිතුවිලි හට ගන්නවා නම් ඒක නට අවස්ථාව තියෙනවා දැකලා බැහැර කරගන්න. ඒ කියන්නේ මේ ඒක මුට්ටස් සතිය කෙනාට බෑ මේ කරන්නේ. උපට්ටි සතියෙන් ඉන්න ඕනේ. කාය කෙරෙහි සිහිය පවත්වාගෙන ඉන්න ඕනේ. වේදු විඳීම් ගැන සිහිය පවත්වාගෙන ඉන්න ඕනේ. සිත ගැන එහෙනම් සිතුවිලි හඳුනගන්නේ කොහොමද නැත්තන්නේ?
සිහිය පවත්වාගෙන වාසය කරන්න. ධර්මයන් ගැන සිහිය පවත්වාගෙන වාසය කරන්න ඕනේ. ඊළඟට භාග්‍යතුනා දේශනා කරනවා පින්වත් මහණෙනි, මෙහිලා අසත්පුරුෂයා අසත්පුරුෂ සාකච්ඡා වලින් යුක්තයි. කුමක්ද පින්වත් මහණෙනි මේ අසත්පුරුෂයා කරන අසත්පුරුෂ සාකච්ඡාව? තමාටත් අයහපත පිණිස සාකච්ඡාව කරනවා. අනුන්ටත් අයහපත පිණිසයි සාකච්ඡා කරන්නේ. දෙපිරිසටම අයහපත පිණිස සාකච්ඡා කරනවා. මොනව වෙන්නේ නැද්ද මේ සාකච්ඡා? කාගේ හරි දෙයක් මංකොල්ල කන්න සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් සත්ව ඝාතනයක්, මාළු අල්ලන්න යන කතා කරනවා. එහෙම නැත්නම් හොරකමේ ගිහිල්ලා කාගේ හරි දෙයක් හොරෙන් අරන් ඉන්න කතා කරගන්න සාකච්ඡා කරනවා, මන්ත්‍රණ කරනවා. අසත්පුරුෂ මන්ත්‍රණේ තමාටත් අයහපත වෙනවා, අනුන්ටත් අයහපත වෙනවා, දෙපිරිසටම අයහපත වෙනවා. එහෙම නැත්නම් කැරලි ගහන්න කාට හරි එහෙම නැත්නම් එකතු වෙලා යම්කිසි ස්ත්‍රී දූෂණයක් ආදී දෙයක් කරන්න මන්ත්‍රණ කරනවා. මන්ත්‍රණ කළා මොකද කරන්නේ? ඒක කරපු ගමන් තමාටත් අයහපත වෙනවා, අනුන්ටත් අයහපත වෙනවා. මොකද හේතුව මේ සසර ගමනේ ස්වභාවයේ තමා කළ දේ තමා පස්සෙන් එන. දැන් අන්න ඒ නිසා මේක හඳුනගත්තේ නැත්තම් සමහරලාට අපි දන්නේම නැහැ අසත්පුරුෂ මන්ත්‍රණයට අපි හවු වෙලා. හූමිටි හරි තියලා පස්සේ තමයි කලව එන. ලොකු අවධානය තමා තුළ තිබිය යුතුයි අසත්පුරුෂ මන්ත්‍රණ. සමහරලාට අසත්පුරුෂ එකතු වෙලා සත්පුරුෂයන්ට ගරහනවා, නින්දා පහස කරනවා. අපි ළඟ ඉන්නවා, අපිට හූමිටි පාරක් හරි තියෙ වුණොත් එතනට හරි කියලා ආන්න අසත්පුරුෂ මන්ත්‍රණයට අපි දායක වෙනවා. මේක අනතුරු අවසානට උන්වහන්සේ දේශනා කරනවා. මේ අසත්පුරුෂ ධර්මයන් ටික දේශනා කරලා උන්වහන්සේ අවසානට මේක අනතුරු දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහන්නේ, අසත්පුරුෂය අසත්පුරුෂ වචන කතා කිරීමෙන් යුක්තයි. මොනවද මේ අසත්පුරුෂයන් භාවිතා කරන අසත්පුරුෂ වචන? ඕ එක්ක බොරු කියනවා. එහෙම නැත්තම් කේලම් කියන. මෙතනින් අහගෙන ගිහිල්ලා අතන කියලා එතන බිඳවනවා. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කිව්වහම රුපියල් 100ක් දෙනවා. 100 ගන්න මෙතන ඇවිල්ලා කියනවා කියලා බිඳවනවා. එහෙම නැත්තම් හොඳ නම ගන්න කියලා එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියලා බිඳවනවා. මේ විදිහට සමගිවුවන් බිඳවීම පිණිස වචන පාවිච්චි කරනවා. ඊළඟට මේ පරුස වචන පාවිච්චි කරනවා. අනිත් අය අහන්න අකමැති කටුක අමිහිරි වචන පාවිච්චි කරනවා. කවුද පාවිච්චි කරන්නේ? මේ අසත්පුරුෂයා. ඊළඟට හිස් වචන, මේ අවබෝධය ඇති නොකරන කිසිම අර්ථයක් නැති අර්ථ ශූන්‍ය මිනිස්යාගේ ප්‍රඥාව වසා දමන විදිහේ වචන භාවිතයෙන් යුක්තයි. මේ විදිහට පින්වත් මහන්නේ අසත්පුරුෂේ අසත්පුරුෂ වචන භාවිතයෙන් යුක්තයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. කතංච භික්ඛවේ අසත්පුරුෂෝ අසත්පුරුෂ කම්මන්තෝ හෝති. එතකොට අසත්පුරුෂ වචන භාවිතයෙන් ඊළඟට අසත්පුරුෂ කර්මාන්ත වලින් යුක්තයි. පින්වත් මහන්නේ මෙහිලා කුමක්ද මේ අසත්පුරුෂ කටයුතු වලින් යුක්ත වෙනවා කියලා කියන්නේ අසත්පුරුෂයා? අසත්පුරුෂයා මොනවද මේ අසත්පුරුෂ කටයුතු? සත්ව ඝාතනය කරනවා කියනවා, සොරකම් කරනවා, වැරදි කාමසේවණි කරනවා කියනවා. මේවා තමයි කියනවා අසත්පුරුෂ කටයුතු. එතකොට අපිට පේනවා එහෙනම් අසත්පුරුෂයා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරන කෙනෙක් සම්මා වාචාත් නැහැ, සම්මා කම්මන්තත් නැහැ. ඊළඟට භාග්‍යතුන් දේශනා අසත්පුරුෂයාට සම්මා දිට්ඨියත් නැහැ. ඉද බික්කෝ අසත්පුරුෂ අසත්පුරුෂ දිට්ඨි හෝති. ඕ අසත්පුරුෂ දෘෂ්ටියෙන් යුක්තයි. මොනවද මේ අසත්පුරුෂ දෘෂ්ටිය? දන් දුන්නම විපාක නැහැ, සේවා කටයුතු කළා කියලා විපාක තියෙනවා කියලා පිළිගන්නේ, පුද පූජා කළා කියලා දෙමාපියන්ට උපස්ථාන කළා කියලා මේවයි විපාක පිළිගන්නේ නැහැ. ඊළඟට මේ සැප දුක් ඇති කළ දෙන කර්ම ස්වභාවය ලෝකෙ තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. නාති සුකට දුක්කට නම් කම්මා නම් පලං විපාකෝ. සැප දුක් ඇති කළ දෙන කර්ම ස්වභාවය මේක නා පිළිගන්නේ නැහැ. ඊළඟට මෙලොව පරලොව පිළිගන්නේ නැහැ. ඕපපාතික උපත පිළිගන්නේ නැහැ. ඕපපාතික උපත පිළිගන්නේ නැති කෙනා මොනවා මොනවා ප්‍රතික්ෂේප කරනවාද? දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නිරේ, ප්‍රේත ලෝක ආදී සියලු ලෝක මේක නා ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒවයි මන් නිරේ ප්‍රතික්ෂේප කරන කෙනාට මන් නිරේ නොයා යුතුයි කියලා කල්පනාවක් ඇයිද? නැහැ. මිත්‍යා දෘෂ්ටි ඇති බරපතල කම ඒයි. එතකොට මේ ඒ වගේම මේ සිත දියුණු කරලා තමන්ගේ ස්වයංභූ ඥාණයෙන් මුළු ලෝකේ අවබෝධ කරලා දේශනා කරපු ශ්‍රමණ බ්‍රාහ්මණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. මේක තමයි කිව්ව අසත්පුරුෂ දෘෂ්ටිය. භාග්‍යතුනා දේශනා කළා මහන්නේ මේ වඳු මිත්‍යා දෘෂ්ටිය තිබ්බොත් කොහොඹ ඇටේ හිටෙව් වගේ කිව්වා.
කොහොම බැටේ හිටියුවට පස්සේ ඒකේ පැණි රස දෙයක් වෙනවද එකක්වත් එකක්වත් එන්නේ නෑ පොත්ත ගත්තත් තීත්තයි කොළ ගත්තත් තීත්තයි මුල් අරගත්තත් තීත්තයි අතු අරගත්තත් තීත් මහණි මිත්‍රා දෘෂ්ටිය නම් තියෙන්නේ දුක පිණසමයි කියනවා ඔක්කොම පවතින්නේ කයින් කරන දේ දුක පිණස පවතිනවා ඒ කුසල් කියලා හිතාගෙන සත්ව ඝාතනය කරන වචනෙන් කරන දේ දුක පිණස පවතිනවා මානසින් කරන දේ දැන් මේ ලෝකේ ඇවිල්ලා ගියේයි මිත්‍යා දෘෂ්ටිය මේ පිම්පව පිළිගන්නේ කර්ම කර්මඵල පිළිගන්නේ නැහැ මෙලෝ පරලෝ පිළිගන්නේ නැහැ මේ මැරුණාට පස්සේ අපි ඔක්කොම ප්‍රශ්නේ ඉවරයි දෙවියන් වහන්සේ අපි දෙවියන් වහන්සේ ගාවට ගන්නවා ප්‍රශ්නේ මිත්‍යා දෘෂ්ටිකයි භාග්‍යතුන් වහන්සේ වදාළ දුක පිණිස තමයි සියල්ල සකස් වෙන්නේ ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පින්නත් මහන්නේ මෙහිලා අසත්පුරුෂයා අසත්පුරුෂ දානි කියනවා දෙන්නේ සත්පුරුෂ දානි දෙන්නේ නැහැ කොහොමද අසත්පුරුෂයා අසත්පුරුෂ දානින් යුක්ත වන්නේ මෙහිලා පින්නත් මහන්නේ අසත්පුරුෂයා අසක්කච්ඡන් දානං දේති සකස් කරලා දානි දෙන්නේ නැහැ අපි හිතුව ඇඳුමක් දෙනවා කියලා පොඩි වෙච්ච ඔව් අර පිළිවෙලට සකස් කරලා දෙන්නේ නැහැ දැන් මේ පින්නතුන බොහෝ වෙලාවට අපි දකිනවා බොහෝ වෙලාවට බොහෝ අවස්ථාවල සකස් කරලා ඇඳුමක් දෙනවා නම් ඒක හොඳට ඔතලා ලස්සනට පිළිවෙලට සකස් කරලා දෙනවා කෑමක් වෙනවා නම් ඒක කන්න පුළුවන්ද කියලා බලනවා මේගොල්ලෝ කෑවත් එකයි නැතත් එකයි කියලා අසක්කච්ඡන් දානන් දෙති කියන එක කරන්නේ නැහැ ඒක සත්පුරුෂ ඇසුරු කළොත් තමයි මේවා දැනගන්න ලැබෙන්නේ මේ අසත්පුරුෂ දාන එකෙන් දැනගන්නේ කොහොමද යා සත්පුරුෂ ඇසුරේ එතකොට ඊළඟට අසත්පුරුෂයා සියයෙන් දෙන්නේ නැහැ කියනවා තම මැදිහත් වෙන්නේ නැහැ ඊළඟට අචිත්තිකත්වා දානන් දෙති ගෞරව සම්ප්‍රයුක්තව දෙන්නේ නැහැ කියනවා දැන් අපි ගත්තත් හිඟන්නේ කාවොත් ආ ඉඳා ඔබට කියලා රුපියල් 10ක් කෙනෙක් විසි කරනවා ගෞරවෙන්ද දුන්නේ ලැබෙන්නේ කොහොමද ලැබෙන්නේත් එහෙමයි ඒතර ගෞරවෙන් දෙනවා කියනවා ගෞරව සම්ප්‍රයුක්තව දානි දෙන්නේ අර ගන්න කෙනාට ගෞරව සත්කාර කළා තමයි දෙන්නේ ඊළඟට ඒ වගේම තමයි භාගිතුන දේශනාව අපවිද්දං බහැර කරන අදහසින් දෙනවා කියනවා දානි. තමන් ඇඳුමක් ගත්තා තමන් ඒක පාටට කැමති නෑ. මම මේ කාට හරි එහෙනම් දීලා දානවා. ගහේ යඹ හැදුනා. පැහුණා. දෙන්න අදහසක් නෑ. බිමට වැටුණා. දෙන්න අදහසක් නෑ. මොන කුණු වෙන ලං වුණා ගඳක් එනවා. එහා ගෙදර ළමයට කතා කරලා කියනවා පුතේ අර අඹ වැටලා තියෙනවා. බහැර කරන අදහසින් දානි දෙනවා. ඊළඟට භාග්‍යතුන් දේශනා කරනවා මේ අවසානික තමයි මේක වැදගත් මේක අනාගමන දිට්ටිකෝ දානන් දේති මා යම් ආකාරයෙන්ද දෙන්නේ ඒ ආකාරයෙන් තමයි මට ලැබෙන්නේ කියන අදහසින් නොවේ දාන දෙන්නේ මේක හරි ලස්සන දවසක් ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරා ඒක මේ වගේ කියනවා මේ ආගමන දිට්ටි කියන එක මේ වගේ එකක් කියන්නේ කන් හැන්දෙන් දීලා තෙල් හැන්දෙන් බලාපොරොත්තු වෙලා වැඩක් වෙන්නේ නැගිනු කන් හැන්දෙන් නම් දුන්නේ මොකෙන්ද හම් වෙන්නේ යාට කන් හැන්දෙන් ඉතින් යා සකස් නොකොට දෙයිද? ඒක දන්නවනะ. සකස් කළ දෙන්නේ. සියයෙන් නොදෙයිද? සියයෙන් දෙන්නේ. ඇයි? කන් හැන්දෙන් නම් දුන්නේ ලැබෙන්නේ මොකෙන්ද? කන් හැන්දෙන්. තෙල් හැන්දෙන් බලාපොරොත්තු වෙලා වැඩක් වෙන්නේ නැහැ. එයාට කන් හැන්දෙන්මයි හම්බෙන්නේ. තෙල් හැන්දෙන් දුන්නොත් තෙල් හැන්දෙන් හම්බ වෙයි. එයාට කන් හැන්දෙන් හම්බ වෙන්නේ නැහැ. මේක තමයි අර ආගමන දෘෂ්ටිය. මා යම් ආකාරයෙන්ද දෙන්නේ මේ විදිහට තමයි මට ලැබෙන්නේ. කියන අදහස. මේ විදිහට තමයි කියනවා සත්පුරුෂයා දාන දෙන්නේ අසත්පුරුෂයා දෙන්නේ කොහොමද අසත්පුරුෂයා ඒ අදහස නෑ අනාගමන දිට්ටිකෝ මම දෙන විදිහට මට ලැබෙනවා කියන අදහස නෑ ඒ නිසා සකස් කරලා දෙන්නේ නෑ ඒතර අවසාන එක තමයි ඒකේ වැදගත්ම කාරණාව දෙන විදිහටයි මට හම්බෙන්නේ කියලා අදහස දෙනවා එයා සකස් කරලා දෙනවානේ ඔව් සියයෙන් දෙනවා ගෞරව සම්ප්‍රයුක්තව දෙනවා ඊළඟට අපි ගත්තොත් බහැර කරන දෙයක් දෙයිද යා කුණු වෙච්ච දෙන්නේ නෑ තමන්ට අඳින්න බැරි එක දෙන්නේ නෑ අද අඳුමක් දෙනවා නම් අලුත් මේකක් දෙනවා කන දෙයක් දෙනවා නම් හොඳම රසවත් දෙයක් දෙන ඇයි දීපු විදියට තමයි ලැබෙන්නේ ඒතර මේ දෘෂ්ටිය නෑ කියනවා මේ අදහස නෑ කියනවා කාටද අසත්පුරුෂයා අසත්පුරුෂ දානෙන් යුක්තයි කියන්නේ ඔන්න ඒ කාරණාවටයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ හරි පුදුමාකාර ප්‍රකාශයක් කරනවා මේ අසත්පුරුෂ සම්බන්ධයෙන් දැන් මේ අසත්පුරුෂ ධර්මයන් වහන්සේ එලිදරව් කරානේනේ ඔය මොනවද අසත්පුරුෂ ධර්මයන් අසත් ධර්මයේ යුක්තයි කියනවා අසත්පුරුෂ ඇසුරෙන් යුක්තයි අසත්පුරුෂ සිතුවිලි වලින් යුක්තයි අසත්පුරුෂ සාකච්ඡා වලින් යුක්තයි අසත්පුරුෂ වචන කතා කිරීමෙන් යුක්තයි ඊළඟට අසත්පුරුෂ කටයුතු වලින්
යුක්තයි. ඊළඟට අසත්පුරුෂ දෘෂ්ටියෙන් යුක්තයි. අසත්පුරුෂ දන් දීමෙන් යුක්තයි. උන්වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට අසත්පුරුෂ ධර්මයන් තුල වාසය කළා. පින්වත් මහන්නි. ඒවන් අසත්පුරුෂ දානන්දත්වා කායස්ස වේදම් පරමරණ. කය බිදී මරණින් මත්තේ යා අසත්පුරුෂාණං ගති. අසත්පුරුෂය කය බිදී මරණින් මතු කොහෙද යන්නේ? අන්නේ ගති කරා යනවා. කාච බික්කේ අසත්පුරුෂාණං ගති. පින්වත් මහන්නි කුමක්ද මේ අසත්පුරුෂයන්ගේ ගති කිව්වේ? උපදින තැන්. නිරේවා තිරච්ඡාන යෝනිවා. නිරේහෝ නිරේ ගැන භාග්‍යතුන් දේශනා. කේවල පරිපූර්ණ බාල භූමි. මුළුමනින්ම පරිපූර්ණ වූ බාල භූමියයි කියනවා. මහන්නි නිරේ දුක වචන වලින් විස්තර කරන්න බෑ කියනවා. තිරස් තිරිසං යෝනි ගැන තුන දේශනා කරනවා. තිරිසං යෝනි තමයි ගිහිල්ලා ඉපදෙන්නේ කියනවා. මහන්නි මා අනේක ප්‍රකාරයෙන් තිරිසං යෝනි දුක තිරිසං සත්ව විඳින දුක් ගැන කියලා දෙනවා. මට තාම ඉවර කරගන්න බැරි වුණා කියනවා. මේ ලෝක දෙකෙන් එකකට තමයි කියනවා යන්නේ. විශේෂයෙන් උනානේ මිශ්‍රා මිත්‍යා දෘෂ්ටික් කියන ගැන විස්තර කරලා තියෙන්නේ. යන්නෙම නිරේහෝ තිරිසං. කිසි ආරංචියක් නැහැ. හදිස්සියෙන් තමයි ආරංචි වෙන මිත්‍යා දෘෂ්ටික් කෙනෙක් අඩුමතරමේ පෙරේත ලෝකෙටවත් ගිහිල්ලා ඉන්නවා කියලා හදිස්සියෙන් තමයි අහනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මෙන්න මේ අසත් ධර්මයන් බැහැර කරගෙන වාසය කිරීම අපේ ජීවිතයට බොහෝ හිතසුව පිණිස, යහපත පිණිස, දුගතිය මිදීම පිණිස, ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග පරිපූර්ණ වීම පිණිස පවතිනවා. පරම ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස ඊළඟට අපි ඉගෙන ගත යුතුයි එහෙනම් සත්පුරුෂ ධර්මයන්. අපේ මහා කාරුණික මහා සත්පුරුෂයන් වහන්සේ හෙළිදරව් කරපු සත්පුරුෂයන් ධර්මයන්, සත්පුරුෂයන් විසින් පුරුදු කරන සත්පුරුෂ ධර්මයන් අපි ඉගෙනගෙන ඒ සත්පුරුෂ ධර්මයන් තුළ අපේ ජීවිතේ සමාදම් කරගන්න ඕනේ. මේක ලේසිද අමාරුද? මේක අතිශය අමාරුයි. ඒ ඇයි කියලා මා පසුව ඔබට කියන්න. මොකද හේතුව මේ සත්පුරුෂ ධර්මයන් සමාදම් වුණොත් තමයි කෙනෙක් සත්පුරුෂ භූමිය කරා යන්නේ. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහන්නි සත්පුරුෂයෙකුට පුළුවන්ද මේ ඉන්නේ අසත්පුරුෂයෙක් කියලා? මේ භවතාණන් ඒකාන්තේම අසත්පුරුෂයෙක් කියලා අසත්පුරුෂයෙක්ව අඳුනගන්න පුළුවන්ද කියලා අහනවා. ස්වාමීනි පුළුවන්. අසත්පුරුෂයා වඳුනගන්න සත්පුරුෂයාට පුළුවන්. මහන්නේ ඒ වගේම සත්පුරුෂයාට පුළුවන්ද මේ ඉස්සරහින් මා හිත කැමති මට යහපත පිණිස පවතින සත්පුරුෂයෙක් කියලා සත්පුරුෂයෙක්ව අඳුනගන්න පුළුවන්ද? එහිමයි ස්වාමීනි. සත්පුරුෂයාවත් සත්පුරුෂයාට අඳුනගන්න පුළුවන්. එහෙනම් දැන් අසත්පුරුෂයාට සත්පුරුෂයා අඳුනගන්නත් බෑ, අසත්පුරුෂයා අඳුනගන්නත් බෑ. ඒ නිසා අසත්පුරුෂයා බැහැර කළ සත්පුරුෂයා ඇසුරු කරනවා කියන එක අසත්පුරුෂයෙක් කරන්නේ නැහැ. හැබැයි සත්පුරුෂයෙක් වෙන්න ලැබුණොත් අපිට සද්ධර්මය අහලා සද්ධර්මය හැසිරීම තුළ අන්න අපිට පුළුවන් අසත්පුරුෂයාව අඳුනගන්නත් පුළුවන් සත්පුරුෂයාව අඳුන. කොහොමද අසත්පුරුෂයා අඳුනගන්නේ? ඇයි? එයා දන්නවා මේවා නම් ඒකාන්තයෙන්ම අසත් ධර්මයන්ය. අර අසත්පුරුෂයා කරන සාකච්ඡාවෙන් අඳුන ගන්නවා. අසත්පුරුෂයා කරන කටයුතු වලින් අඳුන ගන්නවා. අසත්පුරුෂයාගේ ක්‍රියාපිළිවෙත වලින් අඳුන ගන්නවා. අසත්පුරුෂයාගේ දෘෂ්ටිය මොකද්ද කියලා කරන ක්‍රියාවලින් තේරෙනවා. ශ්‍රද්ධාව තියෙන නැද්ද කියලා කරන වැඩ වලින් තේරෙනවා. එතකොට අන්න අඳුන ගන්න පුළුවන්. සත්පුරුෂයාවත් අඳුන ගන්නවා එයා. අසත්පුරුෂයාවත් අඳුන ගන්නවා. කවුද අඳුන ගන්නේ? සත්පුරුෂයා අඳුන ගන්නවා. එතකොට ඒ සත්පුරුෂයා අඳුනගෙන අසත්පුරුෂ ඇසුර බැහැර කරනවා. ඉතින් ඒ නිසා අපි ඉගෙන ගන්න ඕනේ එහෙනම් සත්පුරුෂයන් සතු මොනවද ගුණ? භාග්‍යතුන් දේශනා කරන සත්පුරුෂයා පින්වත් මහන්නි සද්ධර්මයෙන් යුක්තයි. ඒ වගේම සත්පුරුෂ සිතුවිලි මේ ඇසුරෙන් යුක්තයි. සත්පුරුෂ සිතුවිලි වලින් යුක්තයි. ඒ වගේම සත්පුරුෂ සාකච්ඡා වලින් යුක්තයි. සත්පුරුෂ වචන කතා කිරීමේ යුක්තයි. සත්පුරුෂ කටයුතු වලින් යුක්තයි. ඒ වගේම සත්පුරුෂ දෘෂ්ටියෙන් යුක්තයි. සත්පුරුෂ දානෙන් යුක්තයි. පින්වත් මහන්ලි මෙහිලා සත්පුරුෂයා සද්ධර්මයෙන් සමන්නාගත වෙනවා කියන්නේ කුමක්ද? එහෙනම් සත්පුරුෂ ධර්මය කියන්නේ මොකක් වෙන්නේ නැද්ද? ශ්‍රද්ධාව ඇති බව. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන වාසය කිරීම. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහගන්න කුමක්ද කරන්න ඕනේ ඇත්තේ? උන්වහන්සේ අවබෝධයේ අදහගන්න නම් උන්වහන්සේ අවබෝධය අහලා ඉගෙන ගන්න ඕනේ. නිතර නිතර එහෙනම් උන්වහන්සේගේ අවබෝධය අහහා උන්වහන්සේගේ අවබෝධය ගැන ඉගෙනගෙන ඒකෙන් හිත පහදව ගන්නවා. මෙයයි සත්‍යය කියලා ඒක අහන්න නැතුව දන්නේ නැහැ නේ.
මේ බුද්ධ දේශනා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නමු සත්පුරුෂයන් වහන්සේ පරිවර්තනය කළ අපිට කියලා දුන්න නිසා නේද භාග්‍යතුන් වහන්සේ අපි අඳුනගත්තේ. අපි සරණගිය ශාස්ත්‍රුන් වහන්සේ මේබඳු ගුණයන්ගෙන් යුක්තයි කියලා අපි අඳුනගත්තේ ඒ තුලින් නෙවෙයිද? ඔව් එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ තමාට තේරෙන ආකාරයෙන්. එතකොට ඊළඟට එතකොට එයාට සද්ධාවට එන්න පුළුවන්. ශ්‍රද්ධාවට එනවා. එතකොට සද්ධාව ඇති වෙච්ච කෙනා සැබෑ සද්ධාවෙන් යුක්තයි නං ඒ කෙනාට පවට ලැජ්ජාව තියෙනවා. පව් කරන්නේ නැහැ එයා. ලැජ්ජාවෙන් යුක්තයි. පව් කරන්න බයයි. විපාකයට බයයි. මම මේවා කරන්න හොඳ නැහැ. මේ දේවල් කරොත් එහෙම මේ ආදීනව තියෙනවා. සත්වඝාතනය කරලා නොකළ යුතුයි. සොරකම නොකළ යුතුයි. වැඩිකාම සේවනේ නොකළ මේ වගේ අසත් මේ සද්ධාව තියෙන කෙනා අර හිරියොතත් ඇති කරගන්නවා. ඊළඟට බහුශ්‍රුත භාවය තියෙනවා. නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරනවා. නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරමින් බහුශ්‍රුත භාවයේ තියෙන කෙනෙක්. ඊළඟට ඒ කෙනාට ඒ බහුශ්‍රුත භාවයේ තියෙන නිසාම ශ්‍රද්ධාව හිරියොතක් බහුශ්‍රුත භාවයේ තියෙන නිසාම අකුසල එනකොට අඳුනගෙන බැහැර කරගන්නවා. ආරද්ධ වීරියෙන් යුක්ත පටන්ගෙන තියෙන වීරිය. වීරිය කොයි වෙලෙත් හැකිලිලා නැහැ. ඊළඟට උපදවාගත්තු සිහියෙන් යුක්තව වාසය කරනවා. ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව වැඩෙනවා නිතරමනේ. බුද්ධ දේශනාව අහලා නෝනින් විමසන්න මොකක්ද වැඩෙන්නේ? ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාවෙන් යුක්තයි. මෙන්න මේ සද්ධර්මයන්ගෙන් යුක්තයි කියනවා. කවුද? සත්පුරුෂයා. ඊළඟට සත්පුරුෂය අඳුනගන්න එක පිළිබඳ ලෝකේ ඉතාම අමාරු එකක්. සත්පුරුෂය අඳුනගන්න එක අතිශය අමාරුයි. මොකද ගිහි වෙසිනුත් ඉන්නවා, පැවිදි වෙසිනුත් ඉන්නවා. දැන් දේවදත්ත හිටියේ පැවිදි වෙසිනේනේ. අජාසත් රජතුමාට අඳුනගන්න පුළුවන් වුණාද? හැබැයි ලොකු සාංශේ පෞගිදාස කියලා දුන්න අඳුනගන්නේ කොහොමද? සත්පුරුෂය අඳුනගන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද අඳුනගන්නේ? අසත්පුරුෂය කවදාවත් ශාස්ත්‍රුන් වහන්සේට සමාදම් කරන්නේ නැහැ කියනවා. අසත්පුරුෂය කවදාවත් ශාස්ත්‍රුන් වහන්සේ ගුණ කියන්නේ නැහැ. ධර්මයේ ගුණ කියලා ධර්මයට සමාදම් කරන්නේ නැහැ. සංඝයාට සමාදම් කරන්නේ තමාට සමාදම් කරව ගන්නවා. මට මෙහිම වැටේනවා. මම මෙහිම කෙනෙක්. මම මේ විදිහට කැලේ වාසය කරනවා. මේ විදිහට මට සමාදී තියෙනවා. මේ විදිහේ උතුම් ගුණයන්ගෙන් මම යුක්තයි කියලා මේවා ප්‍රකට කරලා තමාට සමාදම් කරන ශාස්ත්‍රුන් වහන්සේ සමාදම් කරන්නේ නැහැ කියනවා. අන්න එතකොට දැනගන්න ඕනේ, අඳුන ගන්න ඕනේ මේනම් මාතුලේ සත්පුරුෂයේ ස්වභාවයේ භාග්‍යතුන්හගේ වචනෙම පරිවර්තනය කර කර ඒ වචනේ පිටින් දෙයක් කියන්නේ නැහැ. ඒ වචනෙම කියලා දෙනවා. භාග්‍යතුන්හගේ අවබෝධය විතරයි ඒක නා කියලා දෙන්නේ. තමාගේ අවබෝධයක් කියන්නේ යන්නේ අන්න අඳුන ගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව තියෙන නිසා නේද? භාග්‍යතුන්හන්සේ තමයි දන්නේ මම දන්නේ නැහැ කියලා අවබෝධේ ශ්‍රාවකත්වයේ පැමිණ කෙනා ශ්‍රාවකයා තුළ තියෙන එකක්. අන්නේ සද්ධර්මයෙන් යුක්ත සත්පුරුෂයව ඇසුරු කරනවා. ඒක තමයි දෙවෙනි කාරණාවනේ. අර දෙවෙනි කාරණාව කුමක්ද? සත්පුරුෂය ඇසුරු කරන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක්මයි කියනවා. ඊළඟට හිරියොතක් තියෙන කෙනෙක්මයි කියනවා. ඊළඟට බහුශ්‍රුතභාවයේ තියෙන කෙනෙක්මයි. ඊළඟට ආරද්ධ වීරියෙන් යුක්ත කෙනෙක්. සිහිය උපදවාගෙන වාසය, අවබෝධයේ සුසුපත් සිහිය උපදවාගෙන වාසය කෙනෙක්. ප්‍රඥාවන්ත භාග්‍යතුනා ශ්‍රාවකෙක්ව තමයි ඇසුරු කරන්න පෙළඹෙන්නේ. හොඳම අර දැන් අපි ගත්තොත් දැන් අසත්පුරුෂ ඇසුරේ අපි ඉඳලා අපි සත්පුරුෂ ඇසුරට ආපු ගමන් මොකද වෙන්නේ? බොහෝ වෙලාවට අර අසත්පුරුෂිට කොහොමද ඉවේම අයින් වෙනවා. ඒ අසත්පුරුෂ කැමති වෙන්නේ ඇයි? අර දාස් ස්වභාවකින් ගැලපිලා යන්නේ නේ. ඕ අසත් ධර්මයන් නම් තියෙන්නේ අසත් සද්ධර්මයට පැවිදිච්ච ශ්‍රාවකයන් ඒ අසත්පුරුෂිය අයින් වෙනවා. ඒතර අර අමාරු එක මොකද්ද? සද්ධර්මයට පැමිණලා සත්පුරුෂ ධර්මයන් තුල සමාදන් වෙන එකයි අමාරු එක. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සත්පුරුෂ සිතුවිලි වලින් යුක්තයි. තමාටත් හිතසුව පිණිස තමයි සත්පුරුෂයා සිතුවිලි ධාරාව පවත්වන්නේ. අනුන්ටත් හිතසුව පිණිස දෙපිරිසටම සත්පුරුෂයා දන් දෙන්න කැමති. දන් දෙන්න, දෙමාපියන්ට උපස්ථාන කරන්න, සිල් ආරක්ෂා කරන්න, බණ භාවනා කරන්න, අනිත් අයත් කතා කරගෙන එකතු කරගෙන උපෝසීලිය රකින්න යන් අපි කියලා මේ වෙලේ සාකච්ඡා වලින් යුක්තයි. ඒ වගේ සිතුවිලි වලින් යුක්තයි. ඊළඟට භාග්‍යතුනා දේශනා කරනවා කොහොමද මේ සත්පුරුෂයා සත්පුරුෂ මන්ත්‍රණ කරන්නේ. සත්පුරුෂ සාකච්ඡා වලින් යුක්ත වන්නේ. අන්න ඔහු සාකච්ඡා කරනවා අපි කොහොමද මේ අකුසල් බැහැර කරගන්නේ, කුසල් දියුණු කරගන්නේ, මේ සත්වඝාතනයෙන් අපි වැළකීලා වාසය කරන්නේ කොහොමද, අපි අසවල් විදිහට දන් දුන්න දැන් අපි ඊට වඩා දියුණු විදිහට දානේ පූජා කරන්න ඕනේ. අපි උපෝසීලයේ සමාදන් වුණේ පොයට විතරයි. අපි එහෙනම් හතර පොයටම සිල් සමාදන් සාකච්ඡා කරනවා. සත්පුරුෂ
සාකච්ඡා වලින් යුක්තයි. එතකොට තමාටත් හිතසුව පිණිස ඒක පවතිනවා. අනුන්ටත් හිතසුව පිණිස පවතිනවා. දෙපිරිසටම මේක හිතසුව පිණිස පවතිනවා. ඊළඟට කොහොමද පින්වත් මහණනි සත්පුරුෂයා සත්පුරුෂ වචන කතාවෙන් යුක්ත වෙන්නේ? සත්පුරුෂේ කතා කරන්නේ බොරු. කේලම් කියන්නේ නෑ. පරුස වචන කතා කරන්නේ නෑ. හිස් වචන කතා කරන්නේ නෑ. සත්‍ය වචන විතරයි. සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරනවා. අසමගි වෙන විදිහට වචන කතා කරන්නේ නෑ. ඊළඟට තව කෙනෙක් අහන්න අකමැති අප්‍රිය අමනාප වචන ඒ කෙනා කටින් පිට වෙන්නේ නෑ. අවබෝධය ඇති කරන්නේ නැති හිස් වචන කතා කරන්නේ නෑ. අන්න සත්පුරුෂයා සත්පුරුෂ වචන කතාවෙන් යුක්තයි කියනවා. ඊළඟට පින්වත් මහන්නේ කොහොමද සත්පුරුෂයා සත්පුරුෂ කටයුතු වලින් යුක්ත වෙන්නේ? අන්න සත්පුරුෂයා එනං ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනෙක්. සම්මා වාචා තියෙනවා. අර සම්මා කම්මන්තත් තියෙනවා. අන්න සත්පුරුෂ කටයුතු. සත්ව ඝාතනේ වැළකී වාසය කරනවා. සොරකමින් වැළකී වාසය කරනවා. වැරදි කාම සේවනේ වැළකීලා වාසය කරනවා. අන්න සත්පුරුෂ කර්මාන්තයෙන් යුක්ත කටයුතු වලින් යුක්තයි. ඊළඟට පින්වත් මහන්නේ සත්පුරුෂයා සම්‍යක් දෘෂ්ටි. මේ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියනේ. ඔව්, ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්නේ කවුද? ලෞකික සම්මාදිට්ඨිය තියෙන සත්පුරුෂයාට තියෙනවා. ඔහු පිළිගන්නවා දන් දුන්නාම විපාක තියෙනවා. සිල්ල ඒ කියන්නේ සේවා කටයුතු කරපුවාම, පුද පූජා ආදී කරපුවාම ඒවයි විපාක තියෙනවා. සැප දුක් ඇති කළ දෙන කර්ම කර්මඵල කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඊළඟට මෙලෝ පරලෝ ඒ කෙනා පිළිගන්නවා. ඊළඟට ඕපපාතික උපත පිළිගන්නවා. ඊළඟට සිත දියුණු කරලා තමන්ගේ ස්වයම්භූ ඥාණයෙන් ලෝකේ අවබෝධ කළ දේශනා කරපු සම්බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා පිළිගන්නවානේ. අන්න ඒක සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා සම්මා දිට්ඨියෙන් යුක්ත කටයුතු වල විතරයි නිරත වෙන්නේ. පින් දහම් කරගන්නවා. කුසල් දහම් දියුණු කරගන්නවා. ඉක්මනින් ඉක්මනින් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා. ඊළඟට සත්පුරුෂයා සත්පුරුෂ දාන විතරයි දෙන්නේ. අසත්පුරුෂ දාන දෙන්නේ නැහැ. කොහොම සත්පුරුෂයා සත්පුරුෂ දාන දෙන්නේ? සකස් කළ දෙනවා. සියයෙන් දෙනවා. ඊළඟට ගෞරව සම්ප්‍රයුක්තව දෙනවා. ගෞරවයෙන් දෙන්නේ. හිඟන්නෙක් ආවත් අර විදිහට සල්ලි විසි කරන්නේ නැහැ. තිරිසන් සතෙකුට වගේ සලකන්නේ නැහැ. සත්පුරුෂයා ඒ ගෞරවයෙන් යුක්තව ඒ දේවල් කරන්නේ. ඊළඟට බැහැර කරන අදහසින් දාන දෙන්නේ නැහැ. තමන් අනුන්ට පාවිච්චි කරන්න පුළුවන්, අනුන්ට හොඳට කන්න පුළුවන් දෙයක් තමයි දාණයට දෙන්නේ. තමන් බැහැර කරන දේ දෙන්නේ නැහැ. ඊළඟට ආගමන දිට්ඨිය තියෙනවා. තමන් දෙන්නේ යම් ආකාරයෙන්ද තමන්ට ලැබෙන්නේ ඒ ආකාරයෙන් කියන දෘෂ්ටිය සත්පුරුෂයා සතුයි. භාග්‍යතුනා දේශනා කරන මේ විදිහට පින්වත් මහන්නි සත්පුරුෂයා සද්ධර්මයෙන් යුක්තව වාසය කළා. සත්පුරුෂ ඇසුර පවත්වලා, සත්පුරුෂ සිතුවිලි පවත්වලා, ඊළඟට සත්පුරුෂ වචන කතා කරලා, සත්පුරුෂ කටයුතු වලින් යුක්තව වාසය කරලා, ඊළඟට සත්පුරුෂ දෘෂ්ටියෙන් ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා වාසය කළා, සත්පුරුෂ දාන පූජ කළා, කය විඳලා මරණින් මත්තේ යම් සත්පුරුෂයන් ගිහිල්ලා ඉපදින තැනක් ඇද්ද? අන්න එහි ගිහින් උපදිනවා කියනවා. කොහෙද පින්වත් මහන්නේ මේ සත්පුරුෂයන් ගිහිල්ලා උපදින්නේ? ඔව්, මහේශාක්‍ය වූ සුගති ලෝකයක ගිහිල්ලා එක්ක උපදිනවා කියන. එහෙම නැත්නම් මහේශාක්‍ය වූ මිනිසුන් අතර ඇවිල්ලා උපදිනවා කියනවා. භාග්‍යතුනා සුගතිය ගැන දේශනා කේවල පරිපූර්ණම් පණ්ඩිත භූමි. මුළුමනින්ම පරිපූර්ණ වූ පණ්ඩිත භූමිය තමයි මේ ස්වර්ගය කියලා කියන්නේ කියලා භාග්‍යතුනා සේවදාලේ. එතකොට මේකින් අපිට පේනවා මේ අසත්පුරුෂ ධර්මයන් එහෙනම් අපි අප්‍රමාදීව බැහැර කරගත යුතුයි. සත්පුරුෂ ධර්මයන් අපි ඉක්මනින් ඉක්මනින් සමාදන් විය යුතුයි. එතකොට සත්පුරුෂ ධර්මයන් ඇති කර ගැනීම පිණිස උපකාරී වෙන ප්‍රධානම ಗುಣධර්මය කුමක්ද? සත්පුරුෂ ඇසුරේ වාසය කිරීම, සද්ධර්මයේම ශ්‍රවණය කිරීම, යෝනිසෝ මනසිකාරේ ඇති කර ගැනීම, මේ ඊළඟට ධම්මානුදම් පටිපදාව ඇති කර ගැනීම. මේ ධර්මයන් හතර යමෙක් පුරුදු කරනවාද බහුල වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඔව් ඒ සෝවාන් වීම පිණිසය උපකාරී වෙනවා. සත්පුරුෂ ධර්ම ඇති කර ගැනීම පිණිසය උපකාර වෙනවා. සත්පුරුෂ භූමියට පැමිණීම පිණිසය උපකාර වෙනවා. ඉතින් අද දවසේ මේ ශ්‍රවණය කළ උතුම් බුද්ධ දේශනාවේ තිබූ ඒ උතුම් ධර්මයන් මුල් කරගෙන අපටද මේ සත්පුරුෂයන් විසින් සමාදන් වී වාසය කරන සත්පුරුෂ ධර්ම ඇති කරගෙන සත්පුරුෂයන් ඇසුරි සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ඒ සද්ධර්මයට අනුවම ජීවිතේ තුල යෝනිසෝමනසිකාරය ඇති කරගෙන ඒ ධර්මයට අනුව නුවණින් විමසමින්
සද්ධර්මයේ මහැසිරලා ගෞතම සාසනේ උතුම් වූ සත්පුරුෂ භූමියට පැමිණි ඒ භාග්‍යවතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකත්වයේ උපදවාගත්තු ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වශයෙන් මිය පරලොව ගොස් ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ සුගති සර්ග සැප උදා කරගෙන ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අපට මේ ඉගෙනගත් උතුම් ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.